වසර 10කට වරක් සිදුවන දෙමුහුන් සූර්යග්‍රහණයක් අද සිදුණා. ඉන්දියන් සාගර කලාපයෙන් අද පෙරවරු 7:04ට පමණ ආරම්භ වූ සූර්යග්‍රහණය 10:12:29ට අවසන් වීමට නියමිතයි. සූර්යග්‍රහණය අවසන් වන්නේ පැසිෆික් සාගර කලාපයෙන්. මෙම සූර්යග්‍රහණය ලෝක ජනගහණයෙන් 8.77%කට පමණක් දැర్శණය වෙනවා. මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවල් වලට දෘශ්‍යමාන නොවන අතර බටහිර ඕස්ට්‍රේලියාව නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත්වල සිටින අයට මෙම සූර්යග්‍රහණය දෘශ්‍යමාන වනු ඇති. සූර්යග්‍රහණයක් ඒක අපේ සාමාන්‍ය අත්දැකපු එකක් නෙවෙයි. සූර්යග්‍රහණය පටන් ගන්නේ වලයාකාර සූර්යග්‍රහණයක් වශයෙන්, වලයාකාර කිව්වාම වටේට ආලෝක වළල්ලක් පිහිටන වර්ගයක. ඊළඟට පූර්ණ සූර්යග්‍රහණයක් බවට පත් වෙන ටිකක් වෙලා ගිහින්. එතකොට සනිකරම කළු වෙනවා සූර්යා. ඊට පස්සේ ආයෙත් ඒකින් ආයෙත් වලයාකාර වෙනවා. ඒ වගේ වර්ග දෙකක් එකට එකතු වෙච්ච නිසා තමයි දෙමුහුන් හෙවත් හයිබ්‍රිඩ් ඔලෙක්ටිව්ස් කියලා කියන්නේ දෙමුහුන් සූර්යග්‍රහණය කියලා. මෙහෙම එකක් වෙන්න හේතුව තමයි පෘථිවිය වටේ චන්ද්‍රයා ගමන් කරන්නේ ඉලිප්සාකාර මාර්ගයේ. ඉලිප්සාකාර මාර්ගයේ යනකොට සමහර අවස්ථාවලදී පෘථිවියට ඈතින් හඳ පීඩනවා, සමහර අවස්ථාවල ළඟින් පීඩනවා. ඒතර ඈතින් පීඩනකොට වලයාකාර තත්ත්වය එනවා. මොකද සම්පූර්ණයෙන් සූර්යා වැහෙන්නේ නැහැ. වටේට රවුමක් හිටිනවා. ළඟ වුණාපුවාම තනිකර වැහෙනවා සූර්යා චන්ද්‍රයාගෙන්. වලයාකාර වෙලා ආයි පූර්ණ සූර්යග්‍රහණය වෙලා ආයි වලයාකාර වෙන අවස්ථා දෙකක් තියෙනවනේ. ඒ අවස්ථා දෙකම තියෙන්නේ මුහුද උඩ තැන්වල. ඒ නිසා අපිට ඒ අවස්ථා දෙක බලා ගන්නත් බැරි නෝ ලෝකේ කාටවත්. අවසන් වරට මෙම සූර්යග්‍රහණය මීට වසර 10කට පමණ පෙර, එනම් 2013 වසරේ නොවැම්බර් 3 දින දර්ශනය වූ අතර යළි මෙවැනි සූර්යග්‍රහණයක් 2031 වසරේ නොවැම්බර් මාස සිදුවන ඇති බවයි විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.